එතන 12000ක් තියෙනවා. නිර්මලා මෙතන 8500. මේ ගාන ඔච්චර තමයි. අනේ දෙයනේ සම් දවස් 3ක ප්‍රමාද ගාස්තු කපලා. අනේ සර් ඒ වෑන් එක පරක් වෙච්ච හින්දානේ. ඒ දවස් වලට මම තෑ වෙනකම් වැඩිනුත් එක වැඩ කරා. ඒව මම දන්නේ. තියෙන ඔච්චරයි. අදින් පස්සේ සත්‍යයකට ගාමන්ට් එක වහනවා. මේ දවස් වල වැඩ නැති හින්දා. පටන් ගන්න දවසේ හැමෝටම කියන්න. मट ना बैरी वयस ඒකට මොකක් කරන්නද සර්? ඒකත් එහෙමයි. මේ අනික් කට්ටියගේ හැරෙන ඔක්කොමද නේද? ඔව් ඒගොල්ලෝ ඇරි සර්. මම සර්ට ඒක ෆයිල් ටික ගෙනලා දෙන්න. හරි මොකක් කර ගේන්නකෝ බලන්න. මේ අර ගෑන් ළමයිගේ තත්ත්වය කොහොමද? මට මේ කැම්ප් එකේ වැඩ ටිකත් එක්ක මුකුත් කරගන්න බරුණා. ඒ පැත්තේ යන්නවත් බරුණා. එයා නම් ඉන්නේද? හැමදාම ස්කූල්ට එනවා. ඇවිල්ලා පෑ භාගය සෙල්ලම් කරලා පෑක් අයිය ගාලා මොනාරි කාලා ස්කූල් වලට වටයක් ගාලා අපේ භාගයක් සෙල්ලම් කරලා ටටා බයි කියලා යනවා. එහෙම කියලා හරියනවා. මේ අනික් වැඩත් නතර කරලා සෙල්ලම් කරන්නේ. එහෙම කාලේ කාලා හරියන්නේ නැහැ. මෙන්නමගේ බොරුස අපේ කෙල්ලෝ ටික කලින් වගේම හොඳට සෙල්ලම් කරනවා. ඔව්. හරි මේක කමන්නේ නැහැ. මං හෙට එනවා නැත්තම් හරියන්නේ නැහැ. අපිත් පුළුවන් විදියට දව කළා සර්.
ළමයි අඩුවගේ තමයි ප්‍රශ්නේ. ඒකත් එක ප්‍රශ්නයක්. මොකද මේ දැන් චින්ත තවදුරටත් එන්න බැරි වුණොත් අපිට වෙන විකල්පයක් හොයාගන්න වෙනවා. නැද්ද තව ළමයි සෙල්ලම් කරන්න පුළුවන්. කලාප තරඟ වලට ගියේ නැති වුණාට කමක් නැති විස. නෑ ඒක නම් ප්‍රශ්නයක් නෑ මොන හරි කරගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ තියෙන්නේ පිටරේට බස ගන්න පුළුවන් ළමයි හොයාගන්න පුළුවන්ද කියන්නේ. ඒක නම් ඉතින් විශ්වාස නෑ සර්. අනිත් කෙල්ලොටි කරන්නේ නිකන් බලන් ඉන්න එක තමයි. පළාත් තරඟෙන්ට යවන්න නම් අනිවාර්යෙන් කෙනෙක් හොයන්න වෙනවා. සේරමත් හරි මේ ටීම් එක ඔලු ටික පුරව ගන්න එක තමයි අමාරුම වැඩේ. නවලක්ස් විටමින් E සමගින් සඳමෙන් දිතුලන මොහොනක්. හප්පද බොල. ඔබ කොහෙ යන්නේ මේ? ජැන්ඩියට ඇඳලා පැලඳලා. ඈ කුරුල්ලෙක් වගේ? ලස්සනයි. टाउन के म्यूजिकल लेते मंगीद මේ මාත් එක්ක කෆිලා මේ මේ බිස්නස් වැඩ ගැන ටිකක් දැනගනින් කියලා හා බිස්නස් හයි මකෝ ඒක බිස්නස් නෙමෙයි ඈ මකෝ උනා තුඹලා ඔය කාලා ඇඳලා ඉන්නේ ඒ වගේ තමයි ආගයක් නැති ඒ කාලා ඔය ස්කෝලේ ගිය පහේ පන්තියට ඉහලින් ගිය එක උපාධිකාරියෙක්වත් ඉන්නවා මේ ගමේ ඈ ඉන්නවා මගෙන් පස්සේ ඉතින් මේව බලා ගන්න වෙන්නේ උඹට තමයි නැතු ඉතින් අර කෙල්ලට තාත්තේ කියා කර දෙන්නෝ ඔය ඉතින් මං කිව්වේ මේකට මේ රෝද තුනක් ඕනේ කියලා නැහැ නේද හදද්දි මක්කොල්ලා හරි රෝද තුනක් කලන් දුන්නා ගිහිල්ලා මම කීයක් හරි හොයාගනින් කියලා. කො ඔය හන්දිය ඉන්නවත් පේනෝ ඈ. අර කොල්ල කුරුට්ටත් එක්ක සෙට් වෙලා මේ ගම පුරා එහෙම එහෙ රෝන් දෙ ගහන. තෙල් ගැහුවොත් ඒ ගහන්නෙත් මගේ සල්ලි වලින්. ඉතින් කොහොම උඹලා ඔය මිනිස්සු වෙන්නේ? හරි හරි ඉතින් මම ආපහු දෙන්නම්කෝ. මේ දැන් මේ වෙලාවේ මගේද සල්ලි නැති ඉඳලා ඉන්නේ ඉතින්. ආ තිබ්බ දවසක් කියහන් පුළුවන් නම් මතක් කරලා මමත් ඉතින් කීයක් හරි හම්බ කරනවනේ ඔව් කරනවා කරනවා පේනවනේ ඔය කරන හැටි හම්බ කරනවා ඔය හැමදාම ගමේ මදාවිය ටික සේරම උඹේ පස්සෙන්නේ ඈ ඔය එක දවසට එක ප්ලේට් එක ගානේ හන්දිය කඩෙන් බිව්වොත් උඹනේ වට ගෙවන්නේ කීයක් කියලා සල්ලි කරනවා හම්බ ඔය පඳුරකට ගලක් ගැහුවොත් උඹේ යාළුව රොත්තක් විසිනවා. මට ඒ හැටි යාළුවෝ ඉන්නවා. ඉන්නෙත් මේ හතර පහ දෙනයි. උනුත් නැති උනුත් මේ කවුරු ඉන්නේ මගේ කියලා හදිසියකට. හදිසියකට කොරයි ඕකෝන් ඇවිල්ලා. හදිසියකට. මම නැතත් උඹේ අර අලි වංශේ නම් තියෙනවා. ඉතින් උංගෙන් තමයි කීයක් කර ඉල්ලන්නේ වෙන්නේ දැන් ඉතින් උඹලා නරක කරන්නේ ඉතින් අපිම තමයි මම රැවෙන්න කලින් ඉන්න තාත් ආ මන්ට වරේ Dove conditioners will add the moisture lock system තෙතමනිය රඳවා සුසිනිඳු freeze protected කෙස් කලමක් ලබා දෙයි ලබන මාස 30ට කුඹුරට බෙහෙත් ගහන්න වෙයි කියලා සියතෝරිස් අයියා කිව්වා.
මේ කන්නේ වපුරුපු ඇයට මේ කුසි කන්නේ කෝල් සාන ආදරයක් දෙනවා කියන්නේ අනේ ඔයාට දුවන්න නම් මට දැනුම් තේරුම් නැති වෙයි මට මේට වෙලා ඔට ඔට් වෙන වෙලාවක් නැහැ වැඩ පොලේ වැඩ ඕසෙට උඹලගේ අඩුම කුඩුම ටික ගෙනත් දෙන උන්ද තමයි මම විගහට ඇවිල්ලා විගහට යන්නේ අම්මා තමයි මේ හැම දෙයකටම තනියම ඔට්ටු වෙන්නේ මං හිටියා කියලා ඒවට උදව්වක් පදව්වක්වත් කරගන්න පුළුවන් එකක් ය බෝ මට දෙපයින් නැකින මිනිහට වඩා වටිනවා උඹ එකා වුණත් අම්මගේ තාත්තගේ කන වල අල්ලන්නේ උඹ තමයි පුතේ මං උපතින්ම ආබාධිතෙක් වෙලා ඉපදුනාට අම්මා තාත්තා මාව කවදාකවත් අහක දැම්මේ නැහැ ඒ අඩුව මට දැනෙන්න දුන්නෙත් නෑ මේ ලෝකේ හැම මිනිහම සර්ව සම්පූර්ණ නෑ පුතේ ඒ හැම දෙයක්ම වෙන්නේ පෙර ආත්මේ කරපු පින්පව්වනු උඹ ආයතර නොතේන කාලෙවත් අපිට කවදාත් වදියක් දීලා නෑ අඩුම ගානේ අම්මගේ තන කිරි ටික ඉල්ලුවත් බෑංගිරි ගහලා නෑ උඹ හේව් එකෙක් අතපය හොඳට තිබිලා යුද්ධෙට ගියපු හමුදාවේ අය ඊට පස්සේ අතපය නැතුණාට පස්සේ ඒගොල්ලන්ට කොහොමද දැනෙනව ඇති ආබාධය තියෙන හිතේ පුතේ හිත ශක්තිමත් නැති එක හැමදාම ආබාධිතේ උඹේ මේකෙක් නෙමෙයි උඹේ දස්කම් ඇති කවදරි දවසක කකුල් දෙකින් හිටගන්න තාත්තා යන්න කලින් මම මේකෙන් තාත්තට ලස්සන එකක් හදලා දෙන්නම්කෝ පුතේ නිස්සාර පොලවකට වුණත් බීජයක් වැටුනම මුල් දාලා අතුපතර විහිදලා එනවා ඊට පස්සේ මල් හට ගන්න පළ හට ගන්න අන්තිමට ඒ පොලවටම හෙවණ දීලා ඒ පොලව සරු පොලවක් බවට පත් කරනවා අපි අන්නේ වගේ වෙන්න ඕනි පුතේ පුතේ ෆුට්බෝල් වැඩිය හොඳට යනව නේද ඔව් තාත්තා ගිහිනේ මං ඉස්ත කළාම පස්ස බලන්න පුතේ පුහුණුව තමයි වැදගත්ම දේ පුළුවන් තරම් හොඳට පුහුණු කරන්න එතකොට තමයි ජයග්‍රහණයට ලං වෙන්න පුළුවන් මං හැමදාම උත්සාහ ගත්තේ මේ ගමේ ඉන්න ඇත්ත කිට්ටෝ ටික උන්ගේ මහයුන් වගේ ගස් ගෙඩි කරණේ උන් නොකර උන්ගේ අස්පාදල උන්ව මිනිස්සුයෝ කරා කොළු කාලේ ඔය අගයක් නොතේරුණාට පහු කාලෙක උන් අපිට පින් හරි දෙයි ඊන්දනේ අපි කවුරුත් මෙච්චර දුරක් හරි ආවේ ලොකෝ සර් සහය තිනවනම් දිනන්න බැරි දෙයක් නෑ ලොකු සර් මම නම් ගොඩක් සතුටුයි පූර්ණ තෝරගත්ත මේ ශේෂ්ත්‍රය ගැන ඒක හින්දා තමයි ලොකු සර් මම මෙහෙම හරි ජීවත් වෙන්නේ ජීවිතය කියවීම තමයි හොඳම ඉගෙනීම මේ ස්කෝලේ මට ගොඩක් මතක එකතු කරපු තැනක් ලොකු සර් අර තාමත් ඒකෙන් මිදෙන්න බෑ Yeah.
अरे सेम सार लंग दी मगे मत दिन मेरा मेतन उम्मीद महा मेद वस्तु की मगे अति फिचिया टीवी कार इंटाई वेद महत्या पूजा कर ला वो ऊसा टीका नायट इलेगा मोड़े मुदल आड़ी बुलेट को नटन को तात अंतिम दिखाई मट उदर पास चलो इतर यार पड़ी लाइक।